ළමයි මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා සීක්වන්ස් ඇන් සීරීස් පාඩමේ සම් ඔෆ් පොලිනෝමියල්ස් ටයිප් එකේ ගණන් කොහොමද විසඳන්නේ කියන කාරණේ කතා කරන්නේ. ඒ කියන්නේ බහුපද විදිහට දීලා තියෙන ගණන් වලට විසඳුම් හොයන්නේ කොහොමද කියන කාරණේ කතා කරා. හරි හරි ඉතින් මෙයන් තියරි කොටසකට මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා සිග්මා අනුපාතයෙන් තියෙන සූත්‍ර කීපයක් ඔයගලන්ට හඳුන්වලා දෙන්න. හරි පළවෙනි සූත්‍රය තමයි මෙහෙම ඓක්‍යයකට සිග්මා ඇප්ලයි කරලා තියෙනකොට වෙන වෙනම පදවල සිග්මා වල ඓක්‍යයට එක සමාන වෙනවා. ඒ කියන්නේ UR දන VR ෆන්ක්ෂන්ස් දෙකේම එකතු වෙයි ඓක්‍ය සෙපරේට් සිග්මා වල ඓක්‍යයට සමාන වෙනවා. හරි ඒක තමයි මේ පළවෙනි රූල් එකෙන් කියන්නේ. කියන්නේ එකතු කිරීමක් වේවා අඩු කිරීමේදී මේ දේ කරන්න බලන්න. එකතු කිරීම වේවා අඩු කිරීම වේවා ඒ ඔපරේටර්ස් වලින් වෙන් වෙලා තියෙන පද වලට වෙන වෙනම සිග්මා ඇප්ලයි කරන්න පුළුවන් කියන කාරණය තමයි මේ පළවෙනි රූල් එකෙන් කියන්නේ. හරි. ආ දෙවෙනි රූල් එකෙන් කියන්නේ නියතයකින් කිසියම් ෆන්ක්ෂන් එකක් වැඩි වෙලා තියෙනකොට නියතේ පිටතට ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. සිග්මා ඇතුලේ නියතයක් කතාවක් පදයක් තියෙනකොට නියතේ එළියට ගන්න පුළුවන් කියන කාරණය තමයි. කියන්නේ සිග්මාගෙන් එළියට නියතේ ගන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි රූල් එකෙන් කියන්නේ. තුන්වෙනි රූල් එකෙන් කියන්නේ මෙන්න මේ කාරණේ තමයි. දැන් R ගේ පදනේ එනවනම් එන්න ඕනේ ඇතුළට. එහෙම R සම්බන්ධ පදයක් නැතුව නියතයක් ඉතරක් තියෙන අවස්ථාවක සමස්ත ඓක්‍ය වෙන්නේ එම නියතේ වතාව මේ අවසානයේ තියෙන අගේ. ඒ කියන්නේ N නම් NK, 5ක් නම් 5ක් K, 6ක් නම් 6ක් K අනේ. හරි. මෙතන එකේ ඉඳන් n දක්වා ඓක්‍ය නැගන්න. එහෙම අවස්ථාවක සමස්ත පද ගන්න n. එතකොට k ව එකතු වෙනවා n වාරයක්. ඒ හින්දා තමයි nk කියලා අරන් තියෙන්නේ. දැන් මෙතන පහක් තිබ්බනම් එකේ ඉඳන් පහට පද පහයි. k ව පස් වතාවක් එකතු වෙනවා පහක් k කියලා ගන්න. හරි. අනිත් අදහස තමයි උතල තියෙන්නේ. හරි. එතකොට r පදයක් තිබ්බොත් හරිද තනි r පදයක් තිබ්බොත් ඒක කඩන්න පුළුවන් මෙන්න මේ. එතකොට හැමතිස්සෙම බලන්න මේ හැම සිග්මා එකක්ම එකේ ඉඳන් n දක්වා තිබුණොත් මෙන්න මේ විදිහට ලිහලා ගන්න පුළුවන්. එතකොට වෙනස් විදිහකට ඉවරලා තිබ්බොත් අවසාන පදයේ එතෙන්දී මේ විදිහට ඔයාලට සකසලා ගන්න වෙනවා මේ සූත්‍රය. දැන් ඔයගොල්ලන්ට හම් වෙන range එක නම් එහෙම ලොකු වෙනස්කමක් නැහැ. මෙහෙම එකේ ඉඳන් n දක්වා තියෙන සිග්මා වලට අදාළවම තමයි මේ සූත්‍රය පාවිච්චි කරන්න තියෙන්නේ. එන්න බය වෙන දෙයක් නෑ. හරි. එතකොට තනි r පදය මෙන්න මෙහෙම ප්‍රසාරණය කරන්න පුළුවන්. ඒ තමයි n වතාවක් n දන එක බෙදීම දෙකක් විදිහට. r වර්ගය තිබ්බොත් ඒක n වතාවක් n දන එක වතාවක් දෙකක් n දන එක බෙදීම 6 විදිහට. r ගණය තිබ්බොත් n වතාවක් n දන එක බෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය. හරි. ඔන්නෝ තමයි රූල් 6. එතකොට ආයි සරලව මතක් කළොත් ඓක්‍යයක් හෝ අන්තරයක් තිබ්බොත් ඒ ඓක්‍යෙන් අන්තරේ නැත්නම් එකතු කිරීමේ ලකුණෙන් අඩු කිරීමේ ලකුණෙන් වෙන් වෙන පදවලට වෙන වෙනම සිග්මා ඇප්ලයි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නියතයක් තිබ්බොත් නියතේ සිග්මා වලින් එළියට ගන්න පුළුවන් කියන කාරණේ තමයි මේ දෙවෙනි රූල් එකෙන් කියන්නේ. R පද සම්බන්ධ නැති නියතයක් විතරක් සිග්මා ඇතුලේ තිබ්බොත් ඒ වටිනාකම වෙන්නේ අවසාන පදයේ වතාව නියතේ යගේ nk මෙතෙන්. හරි. මෙතනින් අදහස් කරන්නේ kව n ප්‍රමාණයක් එකතු වෙනවයි කියන අදහස. n වාරයක් එකතු වෙනවයි කියන අදහස. ඉතින් k දන k දන k කියලා n වාරයක් එකතු වුණත් n ව k කින් වැඩි කළත් n එකම ආගේ. අන්න ඒක තමයි මෙතන අදහස. එතුනේ r විතරක් තිබ්බොත් මෙන්න මෙහෙම ප්‍රසාරණය කළා ගන්න පුළුවන්. r වර්ගය තිබ්බොත් මෙහෙම r ගණය තිබ්බොත් මේ. හරි. හරි. දැන් මේ රූල් සෙට් එක තේරුම් ගන්නත් එක්ක මේ හා සම්බන්ධ ගානකට යන්න අපි ඉස්සෙල්ලා. හරි. හරි. මේ 2011 අටවෙනි ප්‍රශ්නේ බලන්න. දැන් අර අපි කලින් ඉගෙනගත්ත සූත්‍ර සමහරක් මෙතනත් දීලා තියෙනවා. r වෙනකොට මෙහෙම ප්‍රසාරණය කරන්න පුළුවන්. r වර්ගයේදී මෙහෙම ප්‍රසාරණය කරන්න පුළුවන් කියලා සූත්‍ර දෙකක් දීලා තියෙනවා. හරි. ඒත් අපිට මේ ගානේ හැටියට නම් ඒක මතක තියාගැනීමේ අවශ්‍යතාවයක් නෑ.
ගණිත தත්ත්වයක් විදිහට දීලා තියෙනවා. කොහොම හරි මෙන්න මෙහෙම අර බහුපද ශ්‍රිතයක් විදිහට සිග්මා ඇතුලේ දීලා තියෙන ප්‍රකාශනය සුළු කරලා උත්තරේ තමයි. හරිද? අපි බලමු මේකේ විසඳුම කොහොම වෙයිද කියලා. හරි. එතන මේ සිග්මා ඇතුලේ තියෙන ප්‍රකාශනය අපි මෙන්න මෙහෙමයි සුළු කරා. දැන් මේ නියතයක් වතාවක් ආර්ග ප්‍රකාශනයක් නැති තියෙන. අපිට මේ නියතේ එලියට ගන්න පුළුවන්. අර දෙවෙනි රූල්. හරිද? ඉතින් මේ දෙවෙනි රූල් එක පාවිච්චි කරලා අපි නියතේ එලියට ගත්තා. මේ දෙවෙනි පියවරේ. හරිද? ඊට පස්සේ මේ තුන දෙන ආර්ග වර්ගය කියන ප්‍රකාශනය ප්‍රසාරණය කර. ඉතින් තුනේ වර්ගය 9යි ආර්ග වර්ගය R වර්ගය ඊළඟ මේ පද දෙකේ ගුණිතේ දෙගුණය. ुण හරි හයක් ආරවලිනුත් හය එලියට අරගෙන හරි දැන් නියතයක් ඉතරනේ මෙතන තියෙන්නේ ආර් පද නැහැ නේ එතුලේ එහෙනම් මේක ප්‍රසාරණය කළාම කියද 9ක් n කියන එක තමයි මෙතෙන්ට එන්නේ ආර් වෙනුවට අදාළ සූත්‍රය දකුණු පැත්ත මොකද්ද වෙන්නේ n වතාවක් n දන එක බෙදීම 2 අර සූත්‍ර ගොනි තිබ්බේ හය කියනලා මෙතෙන්ට ආදේශ කළා නැත්නම් මේ ගන්නේ දත්ත විදිහටත් දීලා තියෙනවා හරිද ආර් වර්ග වේලාවේදී කොහොමද වෙන්න ඕනේ කියලා දත්ත විදිහට මේක දීලා තියෙනවා නැත්නම් අපි කලිනුත් ඉගෙන ගත්තා එතෙන්දී වෙන්න ඕනේ n වතාවක් n දන එක වතාවක් දෙකක් n දන එක බෙදීම 6 කියලා දැන් මෙතෙන්දී මේ දෙකට දෙකේ ගොඩවල් 1යි 6ට දෙකේ ගොඩවල් 3යි සුළු කරන්න පුළුවන් ඊළඟට මේ වරහන සුළු කරනවා අපි සම්පූර්ණ එම පදයම 6න් වැඩි කරලා. මෙතන 6 වරක් නම් මේ 54ක් වෙනවා. මෙතන 6 වරක් තුන 18ක් එන්නේ. මෙතන 6ට 6 කැපෙනවා. මේ 6 මෙයා වැඩි කරන්නේ කියන්නේ මේ හරියට එන 6 කැපිලා යනවා. අහෝස වෙලා යනවා. හරි. ඊට පස්සේ මේක සුළු කරන්න තියෙනවා. හරි. ඉතින්ලා මේ දෙන්න සුළු කරන්න. එතකොට n වර්ගය දන එන්නේ නෝ. ඊට පස්සේ මේ වරහන් දෙක ගුණ කරලා සුළු කරන්න. හරි. අවසානයේ මොනවද සුළු කරලා සජාතීය පද අතර අයිතිය සලකලා එනවා 2ක් n ගණනය දන 21ක් n වර්ගය දන 73ක් n ඔබ දිනන c කියන ප්‍රකාශනයේ එනම් මේකේ උත්තරය වෙන්නේ answer c හරි මෙන්න මේ හරි අපි යමු තවත් ගණනකට හරි 2012 9 වෙනි ගණන මේක කියනවා මෙන්න මේ ප්‍රකාශන මේ බහුපද ප්‍රකාශනයේ සහිත සිග්මා ප්‍රකාශනයේ අගය වන් කියලා තමයි කියන්නේ. ඊට පළවෙනි පදේ ඉඳන් හතරවෙනි පදේ දක්වා අයිකිය වන් කියලා තමයි කියන්නේ. හරි අපි යමු විසඳුමට. ඒතර ඔයාලන්ට හිතෙන්න පුළුවන් එකපාරට අර සූත්‍ර දාලා ඇප්ලයි කරන්න තියෙන්නේ කියලා. ඔව් එහෙම කරන්න තිබ්බා ටිකක් ලොකු පද ප්‍රමාණයක අයිකිය වන් තිබ්බනේ. ඒ කියන්නේ එකේ ඉඳන් 100 දක්වා වගේ වන්න තිබුණා. මේ සූත්‍රවල භාවිතය ගන්න තිබුණා. මම මෙතන පද හතරක් නිකුත් කරන්න තියෙනවා. ඉතින් වඩාත් සුදුසුකම මොකද්ද? වෙන වෙනම පද හතර හොයන. ඔයලා එකතු කරා. ඒක ලේසි. අර සූත්‍රය ඇප්ලයි කරනවට වඩා. හරිද? එතකොට n = 1 දාලා t එක හොයන්න පුළුවන්. t එකේ යගේ එන්නේ මේ ප්‍රකාශනයේ හරහා බිංදු. n = 2 දැම්මම t දෙකේ යගේ එන්නේ භාගය කියන එතකොට බිංදුව දන භාගය දන 3 දන 3න් 1 දන 8 දන 4න් 1 ඉතින් බිංදුව අයින් කරලා තියෙන බිංදුව 1 3න් කියලා බලපෑමක් නැහැ දැන් මේ 3 මේ 4 එකතු කරද්දී
පූර්ණ සංඛ්‍යා එකතු වෙලා 11යි. භාගී සංඛ්‍යාවල පොදු හරය විදිහට 12 ගන්න පුළුවන්. එනෝ ඉන්නේ 12න් 13යි කියලා. නැවත පොදු හරය අරගෙන 12න් අවසානින උත්තරේ 12න් 145යි කියලා. එනෝ මෙතනින් මේ නිරූපිත පද හතර එකතු වගේද? 12න් 145 කියන අගය. ඒක දෙනවා B කියන answer එක. හරි. එනෝ මේක answer එක වෙන්නේ answer B 12න් 145. හරිද?